डी उपुल जयरत्न महात्म्यक अभी साकार दवसती अहो और बसी हाया मे नील सत्ोद्याने अलीमाडुवे राजकारी कार्य करना अभी क्या सामान्य मे वूर्ति मे अली बलीम सिद्ध करना के मे देवल सत्ोद्याने आप गमने अद्य की बहुल सेवके तम अभी उपुलाव अनुरागत हम आइए के लिए मे सुहलता वे निशा मे भूम हितवत्व मे इन हमोत्तक अर्दुन कर्ण पिरीसा मे सत्ोद्यान सेवक महात्मा महात्मी थिंग और विशिपा के अन्य लेसीपा सुखा अन्य मे सत्ोद्यान मे अभी ओनू नेतर मे लंका अली गैन एक विधि कथाभा निर्माण हिंद अभी विशेष मुनंद हिंद अये सेवा काले लभु अद्य की अभी मुनाद मे මොනවද අමතක නොවන සිද්ධිය තියෙන්නේ අලි ගැන අමතක නොවන සිද්ධියක් තියෙනවා ඒක හරි කනගාටුදායක අවස්ථාවක් 1996 6 14 අපි මේ ඊයේ සත්ත්‍යඥානි මේ අලි බලන්නේ කොහෙන් හිටියේ පීදාස අයියා මේ මේ රාජකීය රජෙක්ගේ අයියා මේ පාර දීමකින් මේ නැති වුණා ඒක තමයි ඉතින් අමතක නොවන සිද්ධියක් කියලා තියෙන්නේ මතක් කරමුකෝ අපි එදා මොකද උනේ अभी अली से मट अली लिखेला इन वेला अभी राजकीन अलिया में पीदा सही बट पार दी मकरा पार दीन की तमेंट अभी भाई काड़े बोले एदा वसोर दिन अली सदर्शन अली लिखेला इन वेला तमें अली एक पाट में तुम पार दू सामान्य अली अली अविल हरी संगीत शक्ति वर्ग इगोल आदर कथा अली मेरी पूरा आदर है गुड़क सत्तु इन्होंने पुमट विशेष आली भी तरह मुकद हेतु अक्सर में बड़ी काल इन आशा होती मगी तक में जो वेक में सत्तु ध्यान दे पार तुम्हें दिने में या मैं बिल्ला मिले तबिल या यही ये बड़ी काल इन दिब में आशा वक के साथ हमारे सत्तु ध्यान बिल में ये ना मैं अली ने कहल में बायक हम दरिन ने दिन आगे गया मैं लंग लोक इन्न में ලොකුම කියන්නේ ප්‍රමාණෙන් වැඩිම ශිරපයි සතානේ මේ අලියා. අතන බය නැද්ද මේ ළඟට ගිහිල්ලා අඩි අඩි ඔබ වගේ තුන් ගුණයක් විතර උස සතෙක් ගාවා ගිහිල්ලා හිටගෙන ඉන්නේ. එහෙම කියලා ඉතින් එහෙම බයක් දැනෙන්නේ නැහැ. දැන් අර මේ සතුත් එක්ක ඉද්දි ඉතින් ඒගොල්ලෝ අපේම නිකන් හිටවගෙන වගේ ඒගොල්ලෝ පිටිදීන් බයක් දැනෙන්නේ. එහෙම කියලා ඉතින් එහෙම ඔයත්ම දැනෙන්නේ නැහැ. එතකොට විශ්වාස කරනවද අලි බලන්න මූර්තිමය බලපොරොත්තුක් අත්දැකීමක් ඕනේ කියන එක? ඔව් විශ්වාස කරනවා ඒක වලපුරුද්දක් තියෙන්න ඕනේ මේ උද්දිමේ පුරුද්දක් තියෙන්න ඕනේ තාත්තගෙන්ද අයියා ඉගෙන ගත්ත? ඔව් මම තාත්තගෙන් ඉගෙන ගත්තා. ඔය අලි මන්තරේ රහසෙම තියෙනවද? ඒ දේවල් තියෙනවා. ඒ වැත්තම තියෙනවා ඇත්ත ඒවා. සාමාන්‍යයෙන් කියනවා දැන් හැමෝටම අලි බලන්නත් බෑ ඒක කලාවක්. ඒක වෙනම ඉගෙන ගන්න ඕන දෙයක්. මොනවද ඒකේ තියෙන්නේ අලි වෙදකම අලිගේ කතා බහ මොනවද ඒව ඇතුලේ තියෙන්නේ? ඒකේ තියෙනවා අලි වෙදකම් තියෙනවා අලින්ට කතා කරන විදිහ තියෙනවා ඒ සාමාන්‍ය ලෙඩ දුක් වලට හැදුනාම ඒවට වෙදකම් කරන ක්‍රම තියෙනවා දැන් තාත්තගෙන් ලැබුණු දැනුමට අමතරව වෙනම මේ ඉගෙනගත්ත දේවල් තියෙනවද මේ සතු උද්‍යාන සේවා කාලය තුල ලැබුණු වල පුරුද්දත් මේ එකතු වෙලා තියෙනවා එකතු වෙලා තියෙනවා මොනවද සාමාන්‍ය අලි මන්තර හැම වැඩ කරනවද අලි මන්තර මේ අපි දැන් මෙහෙම මෙහෙදී දැන් අපි ඒව භාවිතයක් කරන්නේ අපි සතු උද්‍යානෙදී මේ සාමාන්‍ය ඉතින් මේ සතුන් අපිත් එක්ක හොඟා සංවේදී මේ සතුන් අපිට හරි හීලයි. මේ මන්තර ඕනේ නැහැ මේගොල්ලංගම මෙල්ල කරන්න. මේගොල්ලන්ට එහෙම මේ කියලා එහෙම අවශ්‍යතාවයක් වෙලා නැහැ. අලි මන්තරයක් දන්නවද? මේ වගේ දේවල් මේ අපි එහෙම මේ ප්‍රසිද්ධිය කියන්නේ නැද්ද? එහෙම කියන්න කැමති නැහැ. දන්නවද? දැනගෙන හිටියට. ආ. මේ වගේ එහෙම අපි ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. අනේක ඊටා වැඩගත් මොකද ඒක වෘත්තියේ වෘත්තිය ඇතුලේ තියෙන රහසක් විදිහට ආරක්ෂා කරන් ඉන්නවා. හරි. එතකොට මේ කොහොමද මේ දැන් අලි එක්ක ජීවත් වෙනකොට මොනවද අපි විශේෂයෙන්ම තේරුම් ගන්න ඕන දේවල් අපි ලේසි පාසු නැහැ නේ අලියෙක් එක්ක ගනුදෙනු කරන එක අපි එතකොට දැන් ඉස්සෙල්ලාම මේ සත්තුත් එක්ක මේ ගොඩාක් සමීප වෙලා හිතවත් වෙන්න ඕන ඊට පස්සේ ඒ සත්තා තේරුම් ගන්නවා මෙයා මේ මට මේ අනතුරක් කරන කෙනෙක් නෙවෙයි
එයා මාත් එක්ක මේ සාහිමි හොඳට ඉන්න කෙනෙක් කියලා ඉතින් එහෙම ඉඳලා ඒ සත්තුත් එක්ක හොඳින් ඉඳලා මේ ආදරෙන් ඒගොල්ලන්ට කන්න බොන්න දීලා කතා බහ කරාම ඒ කට්ටියට කියලා මේ අපිට ඒගොල්ලත් එක්ක හොඳින් ඉන්න පුළුවන් ඕන දෙයක් කරගන්න පුළුවන් අලි භාෂාව කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ ඒ කට්ටියට ඒක දැන් අර අපිට මේ ඒක දැන් අපේ ඉතිහාසෙ ඉඳලා මල ඉඳලා තියෙනවනේ ඉතින් ඒගොල්ලන්ට ඒකේ භාෂාවක් තියද්ද අතිවිල ඇවිල්ලා තියෙන ඒක ඉතිහාසෙ ඉඳලා ඒ භාෂාවෙන් තමයි ඒගොල්ලන්ට කතා කරන්නේ ඔබ කියෙම වචන දෙක තුනක් සාමාන්‍ය ප්‍රධාන දේවල් කරගන්නකොට පාවිච්චි කරනවා යන්න නම් දහ කියනවා එහෙම දැන් මොකක් හරි අල්ලන්න දෙරි කියනවා මේ වගේ මේ පස්සට එන නම් සෙත්තත් කියන දේ අතපය උස්සන්න බිල කියන එහෙම ඒකේ ගොඩක් තියෙනවා අලින්ට කතා කරන භාෂාව ඒක වෙනම භාෂාවක් එතකොට ඒක අපි කතා කරත් අලියෙකුට අලිය අහනවද? එහෙම කියලා නෑ. ඒක දැන් ඒක දැන් මම ගිහිල්ලා දැන් මේ බඳුලනේ. බඳුලම කිව්වොත් එහෙම දෙරි 10 කිව්වොත් මං කියන එක අහයිද? නෑ. එතකොට එයා ඒකට ආන්සර් ගන්නෑ. මොකද? එහෙම. ඒගොල්ලෝ එයා අපි දැන් එයාගේ හම් ඉන්නවනේ එයා බලා ගන්න මං කියන්නකෝ. එතකොට මම කිව්වොත් තමයි එයා ඒක අහුම්කන් දෙන්නේ නැතුව පිට කෙනෙක් එහෙම ඉඳලා කිව්වට ඒක ඇත්තට එයා ගණන් ගන්නෑ. දැන් සමහරු කියනවානේ දැන් අලි කියලා කියන්නේ අපි කියන්නේ ගෘහාශ්‍රිතව හදන්න පුළුවන් සතෙක් නෙමෙයි. ඔව්. හීලෑ කරන්න ලේසි නැහැ. මේ අලි අලි අර බල්ල පූසු වගේ ගෘහාශ්‍රිත කරන්නේ මේ හදපු සත්තු නෙමෙයි කියලා බොහෝ දෙනෙක් කියනවා. ඔව්. ඒක ඇත්තද? ඒක ඇත්ත කියන්නේ මෙහෙම දැන් අපි ඉස්සර නම් ඉතින් ওই ලොකු මේ මේ තියෙන්නේ මේ වගේ මේ බංගල මීරුණාද වලව් ඔව් වලව් ඒ වගේ අය ළඟ නම් ඒගොල්ලෝ ඉතින් අර නම්බෝර වගේනේ එහෙම තියන් ඉන්නව නැතුනේ සාමාන්‍ය ඉතින් මේක එහෙම මේ හදන්න පුළුවන් එහෙම හදන්න දැන් නෙමෙයි ඉතින් මේ වලව් වල නම් ඉතින් එහෙම ඉඳලා තියෙන ඒ කාලේ තමයි ගොඩක් අය කැමති උගලගේ ජීවිතේ වෘත්තීය ජීවිතේ අවුරුදු 25ක 30ක කාලය ඇතුලේ ලබාගත් අත්දැකීම් මේ සත්තු ගැන තියෙන අදහස ගැන දැනගන්න එකක් කිව්වා අර රාජා ඇතා පහර දීලා ඔබේ බොහොම හිතවත් පියදාස අයියා නැති වෙච්ච එක ගැන ඒ වගේ තව මොනවද අත්දැකීම් තියෙනවා තව ඉතින් තියෙනවා මේ අපි ඔය බන්දුල මේ කාලේ තරුණ කාලේ යා ටිකක් කලබලකාරී මේ මදකින් පෙන්න ආසන්න වෙනකොට ටිකක් ප්‍රචණ්ඩයි ඉතින් මේ වගේ වෙලාවට මේක මේ අපි ඔය මේ මඩු විහෙම කඩලා එහෙම මේ අවස්ථා තිබිලා තියෙනවා ජල්ලි අල්ලන හොඳ ජල්ලි ඔව් දැන් වයස කීයක් වගේ වෙන බන්දුලට आयु काल දැන් අපි ඒගොල්ලන්ට අර අපේ අලි ක්‍රියාකාරම් වුණදී ලැබෙන ව්‍යායාමත් එක්කම ඒගොල්ලෝ ශරීරය නෑ ඒකත් මම අහන්නේ දැන් සාමාන්‍ය කතාවක් තියෙනවා මේ අලි සෙල්ලම් වල ඉන්න සත්තුන්ට වැඩි ආයු කාලයක් ලැබෙනවා කියලා. ඔව්. ඒක රහස තමයි ව්‍යායාමනේ. ව්‍යායාම වශයෙන් ඉතින් එතකොට ඒ දෙන්දි කරන ක්‍රියාකාරකම් වලින් ඒගොල්ලෝ වැඩි කාලයක් ඉන්නවා. සාමාන්‍යයෙන් පැලයක ජීවත් වෙනවට වඩා වැඩි කාලයක් සත් උද්‍යානයක ජීවත් වෙනවා. උද්‍යානයක් තුල සතෙන් ගැලේකට වැඩි අවශ්‍ය ප්‍රතිකාර ටික වෙලාවට ලැබෙනවා කෑම ටික ලැබෙනවා ව්‍යායාම ටිකක් දැන් ලැබෙනවා මේ එන නරඹන්නන්ට එහෙම කරදර කරන්නේ නැද්ද මේගොල්ලෝ නරඹන්නන්ට කවදාකවත් මේ අපේ සත් උද්‍යාන තුල සතුන්ගෙන් එහෙම කරදරයක් නෑ නරඹන්නන්ගේ සත්තුන කරදරලා තියනවද මේවැනි අවස්ථාවල් නම් තියෙනවා මොන වගේ අවස්ථාවක් තියෙන්නේ කියන්න ඕනේ දැන් දැනගන්න දැන් මෙහෙට එනවා නම් එන අයත් පරිස්සම් වෙන්න ඕනේ තමන්ගේ අතින් මේ වගේ දේවල් සතුන නොවෙන්න මොකද එහෙම වුනොත් එම උන්ට තනතුරක් සිද්ධ වෙන්න පුළුවන් අනිත් පැත්තට මොන වගේ දේවල් කරලා තියෙන්නේ වක් බොහෝ දරට තියෙන නරඹන්නන් ඇවිල්ලා සමහරට මේ කූඩු වලින් සත්තුන්ට ගල් වලින් ගන්නවා ඒ වගේ හිතියර කරාම ඉතින් සත්තු කලබල වෙනවා උපුල්ලයි මට කියන්නේ දැන් සාමාන්‍යයෙන් උපුල්ලයිගේ අදහස
ගත්තොත් අලිගෙන ලංකාවේ අලිගෙන උපුලයි මොකද හිතන්නේ අලි මොන වගේ සත්තු ජාතියක්ද ඔයාලා හිතන්නේ මොන වගේ දේගොල්ලෝ සංවේදීද ඒගොල්ලෝ හොඳයිද මිනිස්සුන්ට වඩා හොඳයි සමහරු කියනවා අපිට මිනිස්සුන්ට වඩා විශ්වාසයි කියලා එහෙම එකක් තියෙනවා නැත්නම් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ ඇත්තටම ඉතින් අලියා කියන්නේ හරි සංවේදී සතෙක් එයාට ආදරෙන් සැලකුවාම ආදරෙන් කතා බහ කරලා කන්න බොන දීලා එහෙම ආදරෙන් සැලකුවාම එයා එහෙම මිනිස්සුන්ට ඉරියර කරන සතෙක් නේද අලියා කියන්නේ හරි සංවේදී සතෙක් උපුලගේ අවුරුදු 25ක 30ක මේ සේවා කාලය ඇතුළත සේවා යගීම් මෙහෙම ලැබිලා තියෙනවද මේ කරපු දේවල් වල ආ සේවා යගීම් ලැබිලා තියෙනවා මට ඔය බන්දුල මේ කලබල කරපු අවස්ථාවක යාව මේ මෙතන ආයි නැවත ගැට ගැහුවට පස්සේ එහෙම සේවා යගීම් මෙහෙම ලිපි ලැබිලා තියෙනවා දැන් සත්තොත් දැන් අලි කී දෙනෙක් ඉන්නවද දැනට පිරිමි සත්තු ඉන්නේ බන්දුල විතරයි ගෑනු සත්තු ඉන්නවා පස් දෙනෙක් ඉන්නවා तो मेरे को लो कहूँ मतलब मैं प्रजनन किया वाली आके हम सिद्ध करने वाले तो मैं अभी जन खाते तो सिद्ध करने कहूँ मतलब मैं हम पहाड़ से कब नहीं दे अपने में है देंगे इंदिरा दे मेरी बच्ची भी हूँ ना यहाँ के दाता तमा अरे आप पिता सही है राजा बाहर दून राजा ऐसे नाम लिए बच्ची कम देंगे राजा कोई दिन නැත රාජා අපි මෙහෙන් ඊට පස්සේ මේ වෙන්දේසි කරානේ ඒක දැන් දැල්දා මාලිගාව ඊළඟ දැල බණ්ඩාරේ හා එතන ඉන්න. කොහොමයි තොරතුරු තියෙන්නේ අපිට ඕන වුණා මේ සත්වෝදයන්ට ඇවිල්ලා සත්වෝදයන්ේ අවුරුදු 25 30 රාජකාරී කරන අධ්‍යක්ෂින් බහුල සේවක මහත්ම මහත්මියනක කතා කරලා ඔවුන් ලැබපු අධ්‍යක්ෂින් ඔබට කියන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ වැඩසටහන අද මේ විදිහට මේ උපුල්ලාය සම්බන්ධ කරගෙන අපි කතා බහ කරන්න හිතුවේ. අපි සුබපතනවා ඔබට. බොහොම ස්තුතියි ඔබ අධ්‍යක්ෂ අපිත් එක්ක බෙදා හදා ගන්න සම්බන්ධ වුණාට අපිටත් කියන්න ඕනුනේ මේ සේවක මහත්ම මහත්මින් දේවල් සත්වෝද්‍යානයේ විශාල කාර්යභාරයක් ඉටු කරනවා අපිට අපි ඔබ දකින මේ සත්තු මේ විදිහට ඒගොල්ලන්ගේ කූඩු ඒගොල්ලෝ ඉන්න අරණවල් ඒවා බොහොම සුද්ධ පවිත්‍ර කරලා තියාගන්න ඒ විතරක් නෙමෙයි මේ සතුන් සංරක්ෂණ කාර්යභාරය සහ අධ්‍යාපන කාර්යයේ සත්වෝද්‍යානයේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ ඒ කටයුත්තට මේ අපේ උපුල්ලා කියලා බොහොම මැදිහත් වෙලා විශාල කාර්යභාරයක් ඉෂ්ට කර තියගෙන අපි ස්තුතිවන්ත වෙනවා संबंध होना बड़ा बहुत संबंध होना।